ආයිබෝවන් දූපතේ ඔන්න මම අදත් ඔයාලගේ නිවසට ආවා. අද මම තුනශ්‍රේණියේ දුවල පුතාලාගේ පරිසරයේ තේමාවක් වන අපේ ආහාර කියන තේමාවට තමයි ප්‍රශ්න අරගෙන ආවේ. අපේ ආහාර කියන තේමාවම ඇසුරෙන් සකස් කරන ලද ප්‍රශ්න තියෙනවා. ඔයාලා බලන්න ඉස්සෙල්ලා ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න පිළිතුරු සාකච්ඡා කරමු. ඔයාලා දැන් ප්‍රශ්න වලට පිළිතුරු ලියලා ඉවරයිනේ. අපි බලමු ඔයාලගේ පිළිතුරු හරිද කියලා, නිවැරදිද කියලා බලමු. පළවෙන ප්‍රශ්නය. සතුන්ගෙන් ලබා ගන්න ආහාර තුනක්. මොනවාද පුතේ සතුන්ගෙන් ලබා ගන්න ආහාර? ඔව්, මාස්, මාළු, කිරි, බිත්තර වගේ ආහාර සතුන්ගෙන් ලබා ගන්න ආහාර. දෙවන ප්‍රශ්නය. අප ආහාරයට ගන්න ඇට වර්ග. මොනවාද අප ආහාරයට ගන්න ඇට වර්ග? ඔව්, මෝන්, කව්පි, කඩල, පරිප්පු, ඉරිඟු වගේ වර්ග අපි ආහාරයට ගන්නවා. තුන්වන ප්‍රශ්නය. අප ආහාරයට ගන්න පලා වර්ග තුනක්. මොනවාද අප ආහාරයට ගන්න පලා වර්ග? ගුටුකොළ, කාංකෝන්, නිවිති, සාරණ, මුකුණු වැන්න, තම්පල වගේනි පලා වර්ග අපි ආහාරයට ගන්නවා නේද? හතරවන ප්‍රශ්නය. ශරීරයට ශක්තිය ලබා දෙන ආහාර. අපේ ශරීරයට ශක්තිය ලබා දෙන්නේ මොනවද? ඔව්, බත්, පාන්, කොස් තෙල් වගේ පිටිසහිත ආහාර ශරීරයට ශක්තිය ලබා දෙනවා පුතේ. පස්වන ප්‍රශ්නය. ශරීරය වර්ධනය කරන ආහාර. අපි ඉස්සෙල්ලා කතා කළේ ශරීරයට ශක්තිය ගෙන ආහාර. දැන් අපි කතා කරන්නේ ශරීරය වර්ධනය කරන්න මොනවාද ගන්න ආහාර? ඔව්, මස්, මාළු, කිරි, බිත්තර, සෝයා වගේ දේවල් අපේ ශරීරයේ වර්ධනයට උපකාරී වෙනවා. හයවන ප්‍රශ්නය. හොඳින් ආහාර ගන්නා නිරෝගී දරුවෙක්ගේ ලක්ෂණ තුනක්.
ඒකයන මේ දරවා කාබෝහයිඩ්‍රේට් පිෂ්ටය කලජ ලවන හැම දෙයක්ම අඩංගු ආහාර ගන්න බබෙක්. ඒ නිරෝගී දරුවේ. ඒ නිරෝගී දරුවේ තියෙන ලක්ෂණ තුනක්. ඔව් එයාලා ක්‍රියාශීලීව කටයුතු කරනවා. කම්මැලි නම් නෑ. කම්මැලිකම් නොකරනවා. ඕන තැනක ඕන බරක් ගෙන යාමට පුළුවන්. කියන්නේ බරක් ගෙන යාමට පුළුවන්. ඒ බබාට දරා ගන්න පුළුවන් බරක් ගෙන යන්න පුළුවන්. පාසල් කටයුතු හොඳින් සිදු කරනවා. නිතර ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ නෑ. කියන්නේ හොඳට ආහාර ගන්න දරුවෙක් නිරෝගී දරුවෙක් නිතර ලෙඩ වෙන්නේත් නැහැ. හත්වන ප්‍රශ්නය. හොඳින් ආහාර නොගන්නා දරුවෙක්ගේ ලක්ෂණ තුන. එතකොට මෙයා හොඳින් ආහාර ගන්න ඇස්සෙල්ලා හිටපු කෙනා හොඳින් ආහාර ගන්න කෙනෙක් මෙයා හොඳින් ආහාර ලබා නොගන්නා කෙනෙක් මෙයා ගොඩක් ගන්නේ කඩකෑම. එයාගේ මොනාද තියෙන ලක්ෂණ? ඔව් එයා හරි කම්මැලි. එයාට මුකුත්ම බරක් ගෙන යන්න බෑ. එයා පාසල් කටයුතුත් අතපසු කරනවා. හැම වෙලේම නිතර ලෙඩ රෝග වලටත් ගොදුරු වෙනවා. අටවන ප්‍රශ්නය. ආහාර ගැනීමේදී අප විසින් පවත්වා ගත යුතු සිරිත්විලිත්. ආහාර ගන්නකොට අප විසින් පවත්වා ගත යුතු මොනවාද අපි පවත්වා ගත යුතු සිරිත්විලිත්? හොඳින් පිරිසිදු වතුරෙන් සබන්දම අත්සෝදන්න ඕනේ. අපි කෑමට පෙර අපට බීමට අවශ්‍ය වතුර ළඟින් තබා ගන්න ඕනේ. ආහාර බෙදා ගන්නා විට පිඟාන පිරිසිදු සෝදා ගන්න ඕනේ. ඒ වගේම නිවැරදිව ඉඳගෙන පිළිවෙලට ආහාර ගන්නත් ඕනේ. ආහාර ගැනීමේදී හිසේ අත තබාගෙන ආහාර ගන්නේ අවැනි ප්‍රශ්නය. ආහාර ගන්න අවස්ථාවේදී අනුගමනය කළ යුතු සිරිත්විලිත් හතරක්. මොනවාද පුතේ? ආහාර ගන්නකොට ආහාර ගන්න අවස්ථාවේ මොනවාද අනුගමනය කරන්න ඕනේ සිරිත්විලිත්? ඔව් අපි ඇවිද ඇවිද එහා මෙහා ඇවිද ඇවිද ආහාර ගන්න හොඳ නැහැ. ඒ වගේම ආහාර ගන්න වෙලාවට අනිත් අයත් එක්ක කතා කරලා හිනා වෙලා ශබ්ද නගල සිනාසෙන ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම කටවටේ මෝවටේ ආහාර තවරගෙන කන්නේ නැහැ. ඒ වගේම කනකොට චව් චව් ශබ්ද නගලා තලු ගසලා ආහාර සපන්න හොඳ නැහැ. ඒ වගේම ඔයාලා අනිත් අයගේ භාජන වලට, ඒ කියන්නේ අනිත් අයගේ කෑම පිඟානට එබිලා අත දමලා එයාලගේ කෑම පිඟානේ තියෙන කෑම අරගෙන කන්න හොඳත් නැහැ. ඒ වගේ සිරිත්විලිත් අපි අනුගමනය කරන්න ඕනේ. 11 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නය. නරක වූ ආහාරයක ලක්ෂණ තුන. නරක වූ ආහාරය වල මොනවද පුතේ තියෙන ලක්ෂණ? ඔව් නරක වූ ආහාරය දුගඳ හඹන ගඳයි නේද? ඇලෙන සුළු ගතිය තියෙනවා. පොස් හැදිලා තියෙනවා. ඒවේ වර්ණය වෙනස් වෙලා තියෙනවා. සමහර ආහාර වල පණුවන් ගොල්ලන් වගේ සතුන් ඉන්නවා. 11 වෙනි ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය. ආහාර වර්ග අපිරිසිදු වෙන ආකාර තුනක්. ආහාර මත මැස්සන් වැසීමෙන්, දුම් දූවිලි ආහාර මත පත්ත වීමෙන්, ඒ කියන්නේ විවිධ පුද්ගලයෝ ආහාර ලබා ගන්න ගියාම ඒව අල්ල බලලා ආයේ ඒක ගන්න නැතුව අතාරිනවනේ. එතකොට වෙන එකක්නේ ගන්නවා. එතකොට එයාලගේ අතේ තියෙන විස බීජර ආහාරවල ඇතුල් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම කල්ලිකුත් වීමෙන්, එළවලු වර්ග, පළතුරු වර්ග අපිරිසිදු ජලයෙන් සේදීමෙන් ආහාර අපිරිසිදු වෙනවා. ඊළඟ ප්‍රශ්නය. ඊළඟ ප්‍රශ්නය. මාළු නරකෝ විතර දැඟගත හැකි ලක්ෂණ. අපි කඩෙන් ගේන මාළුවේ නරක් වෙලා තියෙනවා කියලා අපි කොහමද දැකගන්නේ? ලක්ෂණ මොනවාද? ඔව් ඇස් බොරපාට වෙලා තියෙන මාළු වගේ කරමල් කළු පාට වෙලා තියෙනවා. ඇඟිල්ලේ මාළුව ඇල්ලුව විට ඒ ස්ථානේ එබෙනවා. එබිලා එමම තියෙනවා. ඒ වගේම ඇසේ සෙවල ගතියකුත් තියෙනවා. ඔන්න ඔය වගේ දේවල් නරක් වූ මාළුවෙක්ගේ ලක්ෂණ. ඊළඟ ප්‍රශ්නය. කේක් පාන් හා කැවිලි වර්ග නරක් වූ විට දැකගත හැකි ලක්ෂණ මොනවාද? රසය වෙනස් වෙනවා, පොසල්ලනවා, ඔව් නරක් වුණාම කුඩු හැලෙනවා, දුගඳ හමනවා. ඊළඟ ප්‍රශ්නය. පළතුරු නරක් වූ විට දැකගත හැකි ලක්ෂණ තුනක්. ඔව් පළතුරු නරක් වුණාම තැනින් තැන කළු පැහැවිලා තියෙනවා. අර පළතුරු වල තියෙන හයිය ගතිය නැති වෙලා එබෙන සුළු ගතියක් ඇති වෙනවා. ඉස්මත් වැගිරෙනවා. සමහර පළතුරු වල පණුව නැති වෙනවා. ඒ වගේම දුගඳත් හමනවා. හරි පුතේ, දැන් අද මම අරගෙන ආවේ මේ ප්‍රශ්න ටික අපේ ආහාර කියන පරිසර තේමාවෙන්. ඔයාලා මගේ මේ පරිසර තේමා පාඩමෙන් ඇසුරෙන් අසන ලද ප්‍රශ්න වලින් ඔයාලගේ දැනුම අලුත් වුණා නම් ඔයාලා
දැනගෙන ගත්තනම් ඔයාලා මගේ වීඩියෝ එක ලයික් කරන්න ඒ වගේම තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා ඒ වගේම තාම මගේ YouTube channel එක subscribe කරපු නැති යාළුවෝ ඉන්නවනම් අදම subscribe කරන්නත් අමතක කරන්න එපා හිතත් එනම් පුතේ මම මේ වගේම දැනුම් පිරි වීඩියෝ එකක් අරගෙන තිකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න